මීට පෙර හැම ජනාධිපතිවරණයකදීම ජයග්‍රහණය කරපු ජනාධිපතිවරයා 50%කට වැඩිය ඡන්ද ප්‍රමාණයක් ලබා ගත්තා. මෙවර මැතිවරණයේ ජනාධිපති අපේක්ෂකයා ලබාගෙන තියෙන්නේ ජයග්‍රහණය කරපු එක්කලා 42% ඡන්ද ප්‍රතිශතයක්. මැතිවරණ නීතිය අනුව දෙවැනි මනාපයක් ගණන් කරන්න ඕන. මැතිවරණ කොමිසමේ සභාපතිවරයා කොමිසම දෙවැනිවර ගමන් ගණන් කිරීම ප්‍රකාශයට පත් කරන්න ඕන. නමුත් සමහර දිස්ත්‍රික්කවල දෙවැනිවර ගණන් කිරීම ප්‍රකාශයට පත් කිරීමට පෙර මේ දෙවැනි මනාපය ගණන් කරලා තියෙනවා. අපි මෙතනදී ප්‍රජාතන්ත්‍රවාදය ජනතාවගේ කැමැත්ත සම්බන්ධව අපි කිසිම ප්‍රශ්නයක් නැහැ. ජයග්‍රහණය සම්බන්ධවත් ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන්නේ නීත්‍ය අනුකූලව මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධවයි. ඉතින් අපි නැවත මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගෙන් ඉල්ලා සිටියා අපේ නියෝජිතයින් ඉස්සරහා මේ දෙවැනි ගණන් කිරීම කරන්න කියලා එතුමා එකඟ වුණා. නමුත් සමහර දිස්ත්‍රික්කවලින් තාම ඒක ක්‍රියාත්මක කළා නැහැ. අපි කියන්නේ මේ මැතිවරණය අපි දැක්ක සමහර නිලධාරීන් නීත්‍යානුකූල නොවන විදිහට පක්ෂපාතිව කටයුතු කරලා තියෙනවා. මනාප ගහද්දී සමහර වෙලාවට මනාප කියපෙ එක්කනත් නෙවෙයි ගහලා තියෙන එනත් අයට. ඒක නිසා සමහර තේරිම් බාරලධාරී ඡන්ද මධ්‍යස්ථානේ අයින් කරලා තියෙනවා. ඉතින් එසේ තිබියදී මෙවැනි මැතිවරණයක් තවදුරටත් මනාප ගමන් ගණන් කිරීමේ අයිතියත් අපිට හොරෙන් කරනවන එක බොහොම වැරදි කටයුත්තක්. අපි කියනවා මේ ජයග්‍රහණයේ සම්බන්ධවත් ප්‍රජාතන්ත්‍රවාදයේ සම්බන්ධවත් නෙවෙයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සම්බන්ධව මේ කතා කරන්නේ. ඉදිරියේදී මේ කටයුත්ත නොකරොත් අපි මැතිවරණ මේ නිලධාරීත් එක්ක ස්වාධීනව පැවැත්වීමේ ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා අපි නැවත වරක් ඉල්ලා සිටිනවා අපේ නියෝජිතයන් ඉදිරිපිටදී මේ මනාප ගණන් කිරීම කරන්න කියලා. ඒක තමයි අපි ඉල්ලන්නේ. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. පළමුවෙන්ම මේ රටේ ජනාධිපතිවරණය පැවැත්තුණා. ඒ ජනාධිපතිවරණයේදී අපි සන්තෝෂ වෙනවා කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවකින් තොරව රටේ 75%ක් පමණ ජනතාව ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කිරීම ගැන. ඒ ගැන අපි සියලුම පක්ෂවලටත් ඡන්දය දුන් 140,000 ආසන ජනතාවටත් අපේ ස්තුතිය පිරිනමනවා. පසුගිය වර පවත්වපු ජනාධිපතිවරණයේ 82%ක් පමණ ඡන්දය දුන්නා. 7%ක පමණ අඩුවක් තියෙනවා. බොහෝ විට මේ පහුගිය අවුරුදු 4ක පමණ කාලය තුළ ලංකාවෙන් පිටරට රැකියා සඳහා ගිහින් තියෙනවා 112,000ක් පමණ. ඒක හේතුවක් වෙන්න පුළුවන්. ඒක තවත් සමහරු කලකිරීම මත හෝ වෙනත් කාරණා මත නොපෙමිණියා වෙන්න පුළුවන්. කෙසේ නමුත් 75%ක් පමණ ඡන්දය ලබා දීම අපි දකිනා ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ලක්ෂණයක්. සෙසු ජනාධිපතිවරණ වලට සාපේක්ෂව අඩු වගයක් වුණත් මේක ගැන අපි සතුටටපත් වෙනවා. ඒ වගේම මේ ජනාධිපතිවරණේ දැන් මුල් වටේ අවසන්. කවදක්වත් මේ මුල් වටේන් පස්සේ දෙවෙනි වටේකට ගියේ නැහැ. ඒ මුල් වටේ ඡන්ද ප්‍රතිඵලය අනුව කිසිම අපේක්ෂකෙක් 50% ලබාගෙන නැහැ. ඒ අනුව ජනාධිපතිවරණ පනතට අනුව ඒ පනතේ 57 වගන්තියට අනුව මැතිවරණ කොමිෂන් සභාව ක්‍රියා කළ යුතුයි. ඒ 57 වගන්තියට හෝ ඊට අදාළ ජනාධිපතිවරණ කොටසට අනුව. මෙහිදී ජාතික ජනබලවේගයේ ජනතා විමුක්ති පෙරමුණේ අපේක්ෂක අනුර කුමාර් දිසානායක මහත්තයා 56,34,915 ඡන්දාරම් තියෙනවා. 42.31%. සමගි ජනබලවේගයේ සමගි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයා 43,63,035. එනම් 32.76% ඡන්දාරගෙන තියෙනවා. ඒ වගේම ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා 22,99,767 17.27% ඡන්දාරම් තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂක නාමල් රාජපක්ෂ මහත්තයා 342,781 අරගෙන තියෙනවා 2.57%. ස්වාධීන අපේක්ෂක අරියනේත්‍රම් මහත්මයා 226,343 1.7% ඡන්ද අරන් තියෙනවා විදිහට තමයි අරන් තියෙන්නේ. දැන් ඇත්තටම ඒ අනුව පළවෙනි අපේක්ෂකයෝ දෙන්න ගත් කල ඒ අපේක්ෂකයෝ දෙන්නගේ තමයි ඒ දෙන්නට අනික් අපේක්ෂකයෝ 36 දමලා තියෙන දෙවැනි තුන්වෙනි මනාප ගණන් කිරීම තමයි සිදු කළ යුතුව තියෙන්නේ. මෙතෙන්දී අපි බොහොම පැහැදිලිව කියනවා
පනස්සය ලක්ෂයක් ඡන්ද ජාතික ජනබලවේගයට වැටුණා. ඒක අපි දකිනවා, ඒ පක්ෂයට අපි සුබපතනවා ඒ ඡන්ද ප්‍රමාණය ලබා ගැනීම ගැන. නමුත් 84 ලක්ෂයක් ජනතාව ඒකට විරුද්ධව ඡන්ද දීලා තියෙනවා. ඒක නිසා මේ Tamanට පරම වරමක් ලැබුණු විදිහට හැසිරීමේ අයිතියක් ජාතික ජනබලවේගය හෝ ඒ අයට නැහැ. මොකද 84 ලක්ෂයක් ඒට එරෙහිව ඡන්දේ පාවිච්චි කරලා තියෙන නිසා. නිසා ඒ ගැනත් එතුමන්ලා සැලකිල්ලට ලක් විය යුතුයි. මොකද පාර්ලිමේන්තුව ගත්තොත් පාර්ලිමේන්තුවේ එතුමන්ලගේ නියෝජනයක් තියෙනවා. ඒ නියෝජනයට ලැබිලා තියෙන මේ 56 ලක්ෂේ ඉතුරු අයට ලැබිලා තියෙනවා 84 ලක්ෂයක්. ඒ නිසා මේ ජනාධිපති වරණේ නිල වශයෙන් ගත් කල බහුතරයක් දෙනා 58%ක් විරුද්ධව තමයි ඡන්දේ පාවිච්චි කරලා තියෙන්නේ. එහෙම නැත්නම් වෙනත් අපේක්ෂකින් තමයි ඡන්දේ පාවිච්චි කරලා තියෙන්නේ. කෙසේ නමුත් මෙතන ඇති වෙලා තියෙන ප්‍රශ්නය, මේ ඇතැම් නිලධාරීන් මේ ඡන්ද ප්‍රතිඵලය එක්ක උත්කර්ෂයට පත් වෙලා තමන්ගේ දේශපාලන හැඟීම මුල් කරගෙන දැන් හරි එකපාරම 50% ඉක්මවා ගියා අපේ අපේක්ෂකයා කියලා මේ ඡන්ද මධ්‍යස්ථානවල පනතට අනුකූල නොවන ආකාරයට ඡන්ද මධ්‍යස්ථානවල නිලධාරීන් පිටමං කිරීමත්. මොකද 10 දිනක් තියාගන්න ඕනේ කියලා පැහැදිලිව මේ මාර්ගෝපදේශවල කියලා තියෙනවා. අපේ නියෝජිතයන්ට ඉවත්ව යන්න කියලා තියෙනවා. ඉතින් ඒකෙන් පස්සේ හිටි අඩියේ මේ නිවේදනය ආවට පස්සේ නැවත ඡන්ද ගණන් කිරීම කළා තියෙනවා. ඡන්ද ගණන් කරන්න ඕනේ. ඔව්, මේ නිවේදනය ආවේ මේ සුළු මොහොතකට පෙර. නමුත් ඡන්ද ගණන් කිරීම ආරම්භ කළේ ඊට කලින්. ඒ කියන්නේ රට දැනගන්නත් කලින්, අපි දැනගන්නත් කලින් රහසේ මේ ඡන්ද ගණන් කිරීම, දෙවෙනි මනාපයේ ගණන් කිරීම, තුන්වෙනි මනාපයේ ගණන් කිරීම පටන් අරන් තියෙනවා. එතකොට ඒක මේ පනතටත් විරුද්ධයි. මේ මැතිවරණ කොමිෂන් සභාව විසින් ගන්න තීරීම් බාර නිලධාරීන්ට ලබා දීලා තියෙන මේ මාර්ගෝපදේශයන්ටත් පැහැදිලිව පටහැනි. ඉතින් මේ ගැන අපගේ විරෝධය අපි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමාට අපේ ලේකම්තුමා විසින් ඉදිරිපත් කළා. අපි කිසිසේත්ම මේ අපේ තීරණය අභියෝගයට ලක් කිරීමක් නෙවෙයි. නමුත් මේ ක්‍රියාදාමයේ මහජනයා ඉතාම විනයානුකූලව හැසිරලා තියෙද්දී, දේශපාලන පක්ෂ ඉතාම විනයානුකූලව හැසිරලා තියෙද්දී, කිසි තැනක හොර ඡන්දයක් දැමී බවට කිසිම වාර්තාවක් නැති තියෙන තත්ත්වය තුළ, කිසිම ප්‍රචණ්ඩ ක්‍රියාවක් සිදු නොවී තියෙන තත්ත්වය තුළ මේ මැතිවරණ නිලධාරීන් සහ ඒ කොමිෂන් සභාවේ අතපසු වීම, එහෙම නැත්නම් ඒ අයගේ පනතට පටහැනිව ක්‍රියාත්මක වීම ගැන අපේ දැඩි අවධානය යොමු වෙලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් ඒ ගැන තමයි අපි සාකච්ඡා කරලා තියෙන්නේ. කෙසේ නමුත් අපි බලාපොරොත්තු වෙනවා හැකි ඉක්මනින් මේ ප්‍රතිඵල නීත්‍යානුකූලව ලබා දෙයි කියලා. හා, මැතිවරණ කොමිෂන් සභාව අපි විසින් කරන ලද පැමිණිල්ලට අනුව විධිමත් පරීක්ෂණයක් කරලා මේ අකටයුතු ආකාරයට හැසිරිච්ච නිලධාරීන් සම්බන්ධයෙන් පියවර ගනී කියලා. හා, අපගේ අපේක්ෂකයාට අගතියක් වෙලා තියෙනවා නම් ඒ අගතිය නිවැරදි කිරීමට ක්‍රියා කරයි කියලා. අපි ඒ පිළිබඳ දැන් අදාළ සාක්ෂි සාධක අපගේ තේරීම් අපගේ නියෝජිතයන්ගෙන් අපි රැස් කරගෙන යනවා. ඒ අනුව පූර්ණ වාර්තාවක් අපි ඉදිරි කාලෙදී මැතිවරණ කොමිෂන් සභාවටත් රටටත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපේ අපේක්ෂකයාට අගතියක් වීම වැළක්වා ගැනීමයි අපට තියෙන එක. ජනතාව ගේ ඡන්දයිතිය ආරක්ෂා කිරීමේම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේම කොටසක් හැටියටයි අපි සලකන්නේ. බොහොම ස්තුති. අපි ස්තුතිවන්ත වෙනවා සියලු දෙනාටම රටේ මහ ජනතාවට සාමකාමී ලෙස මේ මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් ආරක්ෂක අංශවලට, ඒ වගේම සියලුම නිලධාරීන්ට, මාධ්‍ය අංශවලට සියලු දෙනාටම ස්තුතිය ප්‍රකාශ කරන, ඒ වගේම සියලුම ජනතාවට ඡන්දය දැම්ම සහ ඡන්දය නොදැම්ම සියලු දෙනාටම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා සාමකාමී මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන්. හැබැයි පොඩ ප්‍රශ්නයක් පැනලා ගිලා තියෙනවා. නීතිමය වශයෙන් විනිවිදභාවය කියන ඉතා වැදගත් මැතිවරණයක හැම තැනකම ඒ විනිවිදභාවය ආරක්ෂා වෙන්න ඕනේ සාමකාමී, ඒ වගේම සාධාරණ මැතිවරණයක් පවත්වන්න. ඉතින් මෙහිදී පවත්වන නීති අනුව අනිවාර්යෙන්ම 50% යම් පක්ෂයකට අපේක්ෂකට නොලැබුණොත් 50% සහ ඡන්ද එකක්, එහෙම නොලැබුණොත් ඊට අඩුවෙන් ලැබුණොත් අනිවාර්යයෙන්ම දෙවනි ගණන් කිරීමක් පටන් ගන්න ඕනේ. ඒතර ඒකේ නීත්‍යානුකූල තත්වය තමයි පළවෙනියෙන්ම ඡන්ද ප්‍රතිඵලයේ ප්‍රකාශයට පත් කරන්න ඕනේ. එහිදී ඡන්ද අපේක්ෂකයන් ගත්ත ප්‍රමාණය 50%ක් ගත්තද, 42%ක් ගත්තද, 43%ක් ගත්තද, කොයි ප්‍රමාණයෙන් ගත්තද කියන එක ජනතාව දැනගන්න ඕනේ. ඒ වගේම නිලධාරීන් දැනගන්න ඕනේ. මේ ආකාරයේ විශේෂයෙන්ම අපේ පක්ෂයේ ඡන්ද ගණන් කරන අපේ පිරිසට ඉවත් වෙන්න කියලා තියෙනවා පළවෙනි ගණන් කිරීමෙන් පස්සේ. ඊට පස්සේ කිසිම දැනුවත් කිරීමකින් තොරව සාමාන්‍ය පිළිවෙත් තමයි මැතිවර නීති අනුව පළවෙනි ඡන්දය ප්‍රකාශයට පත් කරලා, ඒ ඡන්ද ප්‍රමාණය ප්‍රකාශයට පත් කරලා, ඒ වගේම 100% ප්‍රමාණය ප්‍රකාශයට පත් කරලා, ඒ සම්බන්ධයෙන් දැනුවත් කිරීමකින් පසුව 50%ෙන් උඩ තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් එතනින් එහාට වෙන මොනවත් ප්‍රශ්නයක් නැත්නම් ඡන්ද ගණන් කිරීම සම්බන්ධයෙන්,
ඒ සම්බන්ධයෙන් එතනින් ඉස්සරහට ප්‍රකාශයට පත් කිරීමට දෙයක් නැහැ. හැබැයි ඊට අඩුවෙන් තියෙන අවස්ථාවක සංකීර්ණයේ ප්‍රථම අවස්ථාව මම හිතන්නේ 50%ට අඩුවෙන් එහිදී අනිවාර්යයෙන්ම සියලු දෙනාම දැනුවත් කරලා ඡන්දය ගණන් කර නියෝජිතයන් දැනුවත් කරලා නීත්‍යානුකූල රටරම දැනුවත් කරලා ඔවුන් ආපු කැඳවහන්න ඕනේ. ඒ කැඳවල තමයි ඔවුන් ඉදිරියේ තමයි නැවතර සීල් තැබූ පෙට්ටි ටික විවෘත කරලා ඡන්ද ගණන් කිරීම කරන්න ඕනේ. ඉතින් මෙහිදී තියෙන ප්‍රශ්නේ තමයි එහෙම කිසිම දැනුවත් කිරීමක් කරන්නේ නැතුව ඡන්ද මධ්‍යස්ථාන විශාල ප්‍රමාණයක මේ වෙනකොට ගණන් කරන්න පටන් අරන් තියෙනවා. මේ සම්බන්ධයෙන් මාලිකම්තුමා මැතිවරණ කොමිසමට දැනුවත් කරාට පස්සේ ඔවුන් පිළි අරන් තියෙනවා එවැනි වැරැද්දක් සිදු වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ බරපතල වැරැද්දක් ඒක නීත්‍යානුකූල වශයෙන්. මොකද ඇරියට පස්සේ අපිට පේනවා සාමාන්‍ය ඡන්දකීය ආකාරය අනුව ජාතික ජනබල වේගයට තැපැල් ඡන්ද විශාල ප්‍රමාණයක් ලැබිලා තිබ්බා. එතකොට මේ නිලධාරීන් වැඩි වශයෙන් ජාතික ජනබල වේගයට පොඩ්ඩක් ඒ පැත්තට බර බවක් අපිට ඡන්ද ප්‍රතිපලයෙන් පේනවා. එතකොට නිලධාරීන් ඡන්ද ගණන් කරන කිසිම කෙනෙක් නැතුව මේ ඡන්ද පත්‍රිකා එළියට ගත්තට පස්සේ පැන්සල් වලින් මකණයකින් මේක ඉරේස් කරන්න පුළුවන්. ඒ වගේම පැන්සලකින් තමන්ගේ මනාපේ ඕන නම් ලකුණු කරන්න පුළුවන්. ඒතර කවුරුවත් නැතුව නිලධාරීන් මෙවැනි කිසිම අවස්ථාවක නිලධාරීන් මේ ආකාරයෙන් ක්‍රියා කරලා නැහැ. ඒතර මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූලව මේ ඡන්දේ ප්‍රතිඵලය සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒතර මෙතනින් එහාට නීතිය අපි නීතිජවරුන්ට අපි කතා කරනවා. ඒ අනුව බලාපොරොත්තු වෙනවා මේ අකටයුත්ත මම දන්නේ මේක නිවැරදි කරන්න පුළුවන්ද කියලා. මොකද මැතිවරණ කොමිසම පිළිගන්නවා මෙවැනි වැරැද්දක් සිදු වුණා කියලා. එතකොට මේ අපේ නියුත්යන් කවුරුත් නැතුව ඇරපු ඒ ඡන්ද පෙට්ටි වලට මොනවද උනේ කියන දේ සම්බන්ධයෙන් කාටවත් උත්තරයක් දෙන්න බෑ. ඉතින් මේක විශාල ප්‍රශ්නයක්. ඒ වගේම දෙවනි මනාපය වැඩි හරියක් තියෙන සදිත් ප්‍රංශ මැතිතුමාට කියන එකත් අපිට ලැබෙන තොරතුරු අනුව අපිට දකින් ලැබෙනවා. ඉතින් මේ තත්ත්වය අනුව බලාපොරොත්තු වෙනවා නීත්‍යානුකූලව මේ සම්බන්ධයෙන් අපි ක්‍රියාත්මක වෙන්න. ඒ වගේම අපේ අසතුට අපේ ඒ වගේම දැඩි විරෝධය අපි ප්‍රකාශ කරනවා මැතිවරණ කොමිසම සහ නිලධාරීන්ට මේ වගේ ඉතා නීතිය පැහැදිලිව තියෙද්දි ඉතාමත් පැහැදිලි පළවෙනි ප්‍රතිඵලය ප්‍රකාශයට පත් කරලා සියලු දෙනාට දැනුවත් කරලා රූපවාහිනියෙන් සහ අනෙකුත් ප්‍රවෘත්ති ආකාරයෙන් අපේ නියුත්යන්ට ඒ ස්ථානයේ දැනුවත් කරලා දෙවනි ගණන් කිරීම මෙන්න මේ වෙලාවට පටන් ගන්නවා කියලා අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව පැය 5කට පස්සෙ තමයි සාමාන්‍ය දෙවනි ගණන් කිරීම පටන් ගන්නවා කියලා අපිට ලැබිලා තියෙන තොරතුරු තිබ්බේ. ඉතින් මේ ආකාරයේ කිසිම දැනුවත් කිරීමකින් තොරව හැම බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල මේ ආකාරයෙන් මේ ගණන් කිරීම කරලා තියෙනවා. ඉතින් නීත්‍යානුකූලව මේ සම්බන්ධයෙන් විශාල ප්‍රශ්නයක්. මම හිතන්නේ මෙවැනි අකටයුත්තක් මෑත ඉතිහාසයේ මැතිවරණයක වෙලා නැහැ. ඉතින් මේ සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙනවා මම දන්නේ මේක කොහොම නිවැරදි කරන්නද කියලා. අරපු පෙට්ටි නිලධාරීන් නැතුව ගණන් කරන නියුත්යන් නැතුව මොන ආකාරයෙන් මොන ටැම්පරින්ගක් වුණාද කියන එක අපිට ඒකට විශ්වාස කරන්න බෑ. මේක පැන්සලෙන් ගොඩක් ඒවා ලකුණු කරන්නේ. ඉතින් ඒවා මකන්න පුළුවන්, ඒවට ලකුණු දාන්න පුළුවන්, නිලධාරීන්ට ඕන විදිහට මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඉතින් නීත්‍යානුකූලව විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ ප්‍රතිඵලය සම්බන්ධයෙන්. දැන් බලාපොරොත්තු වෙනවා නීතිමය වශයෙන් මේ සම්බන්ධයෙන් ඉදිරියට කටයුතු කරන්න. දැන් ඔබතුමාගේ දැන් අනුර දිසා නායකට තියෙන්නේ 154යි. ඔව් විරුද්ධව තියෙන 80 ගාණක්. ඔව් සර්. එතකොට මොකක්ද එහෙනම් ඊළඟ විකල්පේ? නෑ, ඒකේ විකල්පේ කියන්නේ ඔබතුමාට පුළුවන් ද මෙතෙන්ද? අනතර අනුනේ මේ පැතිවරණේ පැවැත්වෙන්නේ. ඒ අනුව ඒකේ වයින්දර කියවෙන්නේ රටේ බහුතර ජනතාවගේ ජනතක් නතුව පත්තර පළවෙනි ජනාධිපතිවරයෙක් කියනවා කියන්නේ. දෙවැනි තුන්වැනි මනාපත් ගත්තට පස්සේ 150 ඉක්මවීමේ අවශ්‍යතාවයක් නැහැ. වැඩිම ඡන්ද තියෙන කෙනා රටේ ජනාධිපතිනු. ඒ කියන්නේ අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ඒක ජනාධිපති වර්ණ පනතේ තියෙන ප්‍රතිපාදනය. නමුත් අපි මේ පෙන්වන්න උත්සාහ කරන්නේ ඔහුට ඕන ආකාරයට දැන් ක්‍රියා කරන්න බෑ. මොකද ඔහුට එරෙහිව 84ක් වෙනත් අපේක්ෂකින් මේ සමාවෙන්න 184ක් වෙනත් අපේක්ෂකින් 158ක් ඡන්දේ පාවිච්චි කරලා තියෙනවා. 142යි එතුමාට. Then can I ask in the morning sir some of the your own leaders congratulated the MPP leader and essentially was a message of concession. What has changed between the morning and now that makes this count not just a procedural second count but actually things are different than ද
that actually that we have found the actual figures very recently, 1 hour ago, right? Before that, it was the impression that the AKD is going to win this election outright, and he may actually reach the 50% mark. But 1 hour ago, we found that his aggregate, cumulative aggregate is around 42%. In fairness to the gentleman who made such remarks, they thought in their respective areas, such as Kalambu district, it was very clear the winner was clear. So therefore, they made local declarations and congratulated. It is not an official thing, but the nationally ones, everything is compiled together. Then only we will know official status of the count. Then we found nobody has reached 50%. Because unofficially, actually, there was, I think, a message in the morning that AKD has reached 50%. So that was false when we understood when the counting was unofficial. So once the counting started progressing, we realized that it was 42%, which was way below 50%. So it's a mistake made by the gentleman. දැන් මම හිතුවා මේ ප්‍රශ්නයක් තියෙනවා කියලා කිව්වා ඉතින් මම කරපු මෙස්මත් එක පිළිගත්තා කියලා කිව්වා. දැන් ඡන්දය අවලංගු කරන්න හරි ශූන්‍ය ගණන් නෑ. එහෙම එකක් නෙවෙයි. අපි එතුමාගෙන් ඉල්ලා හිටියේ අපි එහෙම ඉල්ලීමක් කරන්න ඡන්දය ශූන්‍ය කරන්න කියලා. නමුත් ගැටලුව තියෙන්නේ අපි අපේක්ෂකයා අපේ අපේක්ෂකයා නිසියාකාරව ඡන්දය පැවැත්තුනා මේවා තමයි නිසියාකාරව ලැබිච්ච ඡන්ද කියන එකට අපි එතන අපේ අත්සන යොදන්න ඕනේ. එතකොට තමයි නිල වශයෙන් ඒ ඡන්දේ එන්නේ. නමුත් අපිට ඒ අත්සන යොදන්න ක්‍රමයක් නැහැ. මොකද අපිට ඉතා පැහැදිලිව මේ පනතට පටහැනිව තමයි ඔය දෙවෙනි මනාප ගණන් කිරීම සිදු කරගෙන යන්නේ නිසා කරන්නේ. ඒ නිසා ඇත්තටම මැතිවරණ කොමිෂන් සභාව අපට දැනුම් දිය යුතු තිබුණා. ජනතාවටත් දැනුම් දිය යුතු තිබුණා. අපේක්ෂකින්ටත් දැනුම් දිය යුතු තිබුණා. අවසාන ප්‍රතිඵලය පළවෙනි වටේ මේකයි. මෙන්න මේ විදිහයි ප්‍රතිඵලය කියලා. ඇත්තටම අපි හරියටම ඉලක්කම් දැනගත්තේ අපි ස්වේච්ඡාවෙන් එම ස්ථානට ගිහිල්ලා කොමිෂන් සභාවේ සභාපතිතුමා අපේ ලේකම්තුමා හම්බ වුණාම තමයි අපි නිල වශයෙන් දැනගත්තේ. එතුමාගේ ජනතාව අමතක එකෙදිත් එතුමා නිල ඉලක්කම් ප්‍රකාශ කිරීමක් කළේ නැහැ. 50ක් ලබා ගත්තේ නැහැ කිව්වා එච්චරයි. ඒක 48.9ද 49.9ද 40ද කියලා කිව්වේ නැහැ. අපි එතෙන්ට ගියාට පස්සේ තමයි ඒක දැනගත්තේ. ඒ වගේම අපිට දැන් තොරතුරු ලැබෙනවා සමහර මධ්‍යස්ථානට අපේ නියෝජ්‍යයන්ට යන්න දෙන්නේ නැහැ කියලා. ප්‍රශ්නයක් ඒ සම්බන්ධයෙන් අපේ නියුත්‍යයන් සම්බන්ධ වෙනකොට සමහර තැන්වල ඒ නියුත්‍යයන්ට එකට සම්බන්ධ වෙන්න දෙන්නේ නැති අවස්ථා දැන් පැන කියලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් නීත්‍යානුකූල වශයෙන් මැතිවරණ කොමිසමට විශාල ප්‍රශ්නයක් තියෙනවා මේ ගණන් කිරීම සම්බන්ධයෙන්. දැන් ඔබතුමාලගේ නියෝජිතයන්ට අවබෝධයක් තිබුණ නැද්ද? 150 නැත්තම් මේ අපි ගිහිල්ලා අපේ නියෝජිතයෝ නෙවෙයි තීරණය කරන්නේ. ඒක නියෝජිතයේ ඒ ඡන්ද ගණන් කිරීමේ මැදිස්ථානයේ නිලධාරීන් කිව්වට පස්සේ ඒ නිලධාරීන්ට දැනුම් දී යුතුයි මේ මාර්ගෝපදේශයේ තියෙනවා. බොහොම පැහැදිලිව නියෝජිතයෝ දැනගන්න විදියක් නැහැ නේ රටේ ඡන්ද ප්‍රතිපලයක. ඒක දැනගන්න ඕනේ මැතිවරණ කොමිෂන් සභාව. මැතිවරණ කොමිෂන් සභාව තමයි තේරීම් බාර නිලධාරීන් හදා අදාළ නිලධාරීන්ට දැනුම් දී යුත්තේ 150ක් කවුරුවත් අරන්නේ නැහැ දෙවෙනි මනාපයට යා යුතුයි කියලා. එතකොට තමයි ඒ නිලධාරීන් අපේ ඡන්ද ගණන් කිරීමේ නියෝජිතයන් දැනුම් දී යුත්තේ ඔයගොල්ලෝ සිටිය යුතුයි අපි පැයක් හෝ කීයක් හරි අපි බ්‍රේක් එකක් අරගෙන අපි ඊළඟ ඡන්ද ගණන් කිරීමට යන් කියලා. ඉතින් ඒ ප්‍රකාශයට වත් කරායින් පස්සේ තමයි දෙවෙනි ඡන්ද ගණන් කිරීම ගණන් කරන්නේ. ඒක නොකරා ඒක තමයි වැරද්ද. මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කරන්න ඉස්සෙල්ලා සමහර දිස්ත්‍රික්කවල දෙවෙනි මනාපය ගණන් කළා. කොළඹ දිස්ත්‍රික්කෙත් ගණන් කළා. ඩීඑස් රණායක විද්‍යාලයේ ගණන් කිරීම ආරම්භ කළේ ප්‍රකාශයට පෙර. මම කියන්නම් අපේ පාර්ලිමේන්තු පනත 1981. මම කුරුණෑගල දිස්ත්‍රික්කෙත් ඒ වැරද්දම කරලා තියෙනවා. දිසාලේ තේරීම් බාර නිලධාරියට දැනුවත් එතමයි ක්‍රියාත්මක කරන්නේ. ඒ සම්බන්ධව පියවර ගන්න. ඒක ඔෆිෂියලි රටට දැනුවත් නොකර මාලිකම්තුමාට දැනුවත් නොකර කොහොමද ඡන්ද ගණන් කරන්න යුත්තේ දැනගන්නේ මොකද වෙන්නේ කියලා? අපේ පාර්ලිමේන්තුවේ පනත ප්‍රකාරව 1981
අංක 15 දරන පනත ප්‍රකාශව ඉස්සෙල්ලම බලනවා ලංකාවේ සමස්ත 50%ක කවුරු හරි අරගෙන තියාද කියලා. ඊම නැත්තම් ඒක දන්නේ කොමිසම විතරයි. කොමිසම විසින් කියනවා එතකොට 50ට වඩා අඩුයි නම් දැනුවත් කිරීමක් කරනවා. ඒ දැනුවත් කිරීම කරාට පස්සේ අපි ඒ දැනුවත් කිරීම තුල ක්‍රියාත්මක වෙනවා. දැන් මෙතන වැදගත්ම ප්‍රශ්නේ වෙන්නේ 1-2ට පස්සේ 3 ඉඳන් ඉතුරු අපේක්ෂකයන් සියලු අයගේ ඒ ප්‍රකාශ කරපු ප්‍රකාශනපත් කරන ලද ඡන්ද සීල් කරන්න කියලා නීතියෙන් කියනවා 58 වෙනි වගන්තියේ ප්‍රකාර. ඒ සීල් කරලා අපිට දැනුවත් කරලා ලංකාවෙම ඒ දැනුවත් කරලා අපේ අය ඉස්සරහා තමයි සීල් එක කඩලා කවුන්ටින් පටන් ගන්න ඕනේ නැවත. ඉතින් මේ ක්‍රියාදාමය නොකරච්ච එක තමයි අපේ පළවෙනි දේ. ඒ දෙවෙනි එක මේ දෙවෙනි වතාවට කවුන් කරන එකේ ප්‍රධාන වශයෙන්ම මේක බලාපොරොත්තු වෙන්නේ දෙවෙනියට මනාප ගත්ත එක්කෙනාට. ඒතර අපේ අයිතිය තමයි අපි මේ කතා කරන්නේ. මොකද පළවෙනි එක්කෙනා පළවෙනි වටේ දිනලා එයාව ජනාධිපති කරන්න එක නීතියක් තියෙනවා නම් මේ ගැන කතා කරන්න දෙයක් නැහැ. 50% අඩු වුණත්. නමුත් රටේ නීතිය ප්‍රකාරව දෙවෙනි එක්කෙනාට සාධාරණයක් කරන්න නීතියක් හදලා තියෙනවා. ඒ නීතිය ක්‍රියාත්මක කිරීමට විශාල මේ ඇක්ට් එකට එහෙම නැත්නම් මේ ප්‍රතිපාදන වලට හරියට ක්‍රියාත්මක වෙලා නැහැ. ඉතින් අපේ අපේක්ෂකයාට කරන සාධාරණ යුක්තිය වෙනුවෙන් තමයි අපි මේ ඉල්ලීම කරන්නේ. මම හිතනවා ඒක අර කෙනෙක් කතා කරපු නිසා පොඩ්ඩක් මම ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නම් කියලා. At the outset, after declaration of the first count, we have to declare whether anybody has reached over and above 50%. If there is no one that reached more than 50%, the Act provides, 1981 Act of Parliament, Act number 15 provides, the retaining officer will inform all the retaining officers in the country to start the new count of the manapa or the preferential vote from after number 1 and 2's accounts have been set aside. So this entire process has not been properly followed. Therefore, this has only started after the General Secretary of the Parliament, General Secretary of the party went and met the commissioner, chairman of the commission, and made submissions and said, look, we didn't know that the second count has been enforced, and therefore we have complaints island-wide. People are referring to it and saying there are complaints that they have started the second count without informing properly. Our representatives were not available. Our representatives were not called upon. Therefore, we feel this counting process has not been properly conducted. Thank you. නැහැ, එතුමා දිස්ත්‍රික්කයේ එතුමාගේ පුද්ගලික ප්‍රකාශය අනුර කුමාර දිසානායක මහත්මයා ඡන්ද 56 ලක්ෂයක් ගැනීම ගැන අපි සතුටු වෙනවා. එතුමාට සුපතන. හැබැයි එතුමා තාම රටේ ජනාධිපති නෙවෙයි. ඒ වගේම ජනාධිපති තෝරා ගන්න මේ දෙවෙනි තුන්වෙනි මනාප ගණන් කරන්න ඕන. හර්ෂ තමයි අපි අවධාරණය කරන්නේ. හර්ෂ මහත්මයා කොළඹ දිස්ත්‍රික්කයේ කණ්ඩායම නියෝජනය කරලා එතුමාගේ කොළඹ දිස්ත්‍රික්කයේ ගණන් කරන අපු මතය මත එතුමා ඒ ප්‍රකාශය කරා. ඒ වගේ ඒ දිස්ත්‍රික්කවල තමන් තේරෙනවා වැඩි මනාප ප්‍රමාණයක් ආවම ඒක සාමාන්‍ය දෙයක් හිතවතුන්ට මිත්‍රයන්ට සුබපතනේ. නමුත් සමස්ත මුළු රටේම ප්‍රතිඵලය ආවේ දැන් පැය දෙකකට විතර කලින්. ඒක ප්‍රකාශනපත් කර දැන් පැයකට විතර කලින්. ඒක නිසා ඒක මත තමයි අපිට ක්‍රියාත්මක වෙන්නේ.